සුබ දවසක් ඔබ සැම දෙනාටම මම මේ ළඟදි දවසක රූපවාහිනිය බලද්දි එක channel එකක නාට්‍යයක් දැක්කා මේ නාට්‍යයේ නම තමයි ආදරය ගින්දරක් ආදරය ගින්දරක් මට මේ නාට්‍යයේ නම දැක්කහම මගේ සිතිවිලි වලට ආවා ඇයි මේ නාට්‍යයේ නම ආදරය ගින්දරක් කියලා දැම්මේ ගින්දර කියන්නේ පිච්චෙන දෙයක් භයානක දෙයක් අපි අකමැති දෙයක් අපි ලං වෙන්නට බයයි මේ ගින්දරට ඒ වගේම මේ ආදරයත් භයානක දෙයක් කියලාද මේ නාට්‍යකරුවා කියන්න හදන්නේ කියන එකයි මගේ ඔළුවට ආවේ මම මේ නාට්‍ය කතා වස්තුව දන්නේ නැහැ නමුත් මේ නාට්‍යයේ නමෙන් මට දැනුනේ මේ නාට්‍ය නිර්මාණකරුවා මේ ආදරය කියන දේ ඍණාත්මක දෙයක් විදිහට තමයි මේ ප්‍රේක්ෂකයාට දෙන්නට හදන්නේ ආදරය ගින්දරක් මම ඒ වගේම කල්පනා කරා ආදරය ගැන ගොඩක් සින්දු ලියවිලා තිබෙනවා හැබැයි මේ එකම සින්දුවක්වත් මම මෙච්චර කල් අහලා තියෙන සහ මම දැකලා තියෙන දේවල් මේ ආදරය කියන එක විරහවක් විදිහට තමයි එළියට දෙන්නට උත්සාහ කරන්නේ කවදාවත් මේ වීඩියෝ එක නැහැ මේ ආදරය නිසා පෙම්වතුන් දෙන්නේ ලස්සන්ට ජීවත් වෙනවා පෙන්වන එක පවුලක් ලස්සන්ට ජීවත් වෙනවා පෙන්වන එක මේ එකම සින්දුවකවත් නැහැ හැමදාම පෙන්වන්නේ පවුලක් කැඩෙන විදිහක් පෙම්වතුන් වෙන් වෙන විදිහක් මේ ආදරය කියන්නේ අමිහිරි අත්දැකීමක් කියලා තමයි මේ ගීත රචකයාත් මේ ප්‍රේක්ෂකයාට දෙන්නට උත්සාහ කරන්නේ ඇයි මෙච්චර ලස්සන දෙයක් අද මේ ඍණාත්මක දෙයක් විදිහට පහත් දෙයක් විදිහට භයානක දෙයක් විදිහට අපිට දැනෙන්නේ ආදරය කොච්චර සුන්දර දෙයක්ද ආදරය කරන්න ආදරය ලබන්න අපි කොච්චර කැමතිද කොච්චර ආසද ඒක කොච්චර වාසනාවන්ත දෙයක්ද කවුරු හරි කිව්වොත් ෆාදර් මේ බයිබලයේ කියන දේ මට එක වචනයෙන් නිර්වචනය කරන්න කියලා මම එහෙනම් කියනවා බයිබලයේ කියන්නේ ආදරයයි දෙවියන් වහන්සේ මිනිසාට උත්පත්ති කතාවේ ඉඳගෙන එළිදරව් පොත දක්වා මේ බයිබලයේ පුරාවටම දිවෙන්නේ ආදරය ගැන ප්‍රේමය ගැන කොච්චර ආදරවන්තද කියන එක ගැන අපි කොච්චර ආදරවන්ත විය යුතුද කියන එක ගැනයි මේ මුළු බයිබලයේ පුරාම කියන්නේ ඉතින් මාදර ප්‍රේමවන්තින් ආදරය කියන්නේ බොහොම සුන්දර දෙයක් අපි ආදරයට ආදරය කරන්නට ඕන අද මොකද වෙලා තියෙන්නේ අද අපි ආදරයට වෛර කරනවා අපිව වෛර කරන තැනට පත් කරලා වෛරයට ක්‍රෝධයට නපුරට ඒ දේවල් වලට අපි ආදරය කරනවා කියවන්න පාවුල් තුමා කොරින්ති වරුන්ට ලියලා තියෙන පළවෙනි හසුනේ 13 වෙනි පරිච්ඡේදය ප්‍රේමය ගැන ආදරය ගැන ලස්සනට මේ ලෝකයේ තියෙන හොඳම නිර්වචනය මෙන්න මේ පරිච්ඡේදයේ තියෙනවා කියවන්න ඒ පරිච්ඡේදය ඒක එක වගන්තියක් තියෙනවා ප්‍රේමය සියල්ල උසුලයි මේ ආදරය තමයි හැම දෙයක්ම ආදරය තමයි අපිව මිනිසියෙක් විදියට ජීවත් කරවන්නේ ආදරය තමයි මේ ලෝකේ පුරාවටම තියෙන්නේ මිනිසාගේ විතරක් නෙමෙයි ගස්කොළන් සතුන් සිව්පාවුන් මේ හැම ජීවි අජීවි දෙයක් තුළම ආදරය ගැබ් වෙලා තියෙනවා මේ ලෝකේ ගොඩනැගිලා තියෙන්නේ ආදරය තුළයි අපි ආදරයට ආදරය කරනවා නම් මාදර ප්‍රේමවන්තිනේ ජීවිතය හරිම සුන්දරයි මේ දියැල්ල වගේ ජීවිතය ලස්සන්ට ගලාගෙන යනවා නොනවති දියැල්ල වගේ ඉතින් අපේ ජීවිතත් මේ විදිහට ගලාගෙන යන්නට අපි සලස්සනවා නම් ආදරයත් එක්ක මම හිතනවා අපේ ජීවිත බොහොම සුන්දර වේවි බොහොම සුන්දර වේවි ඒ හින්දා ලෝභ නැතුව ආදරය කරන්න ආදරය ලබන්න ආදරයට ආදරය කරන්න ඔබ ආදරයට ආදරය කරන දවසට
ඔබ ආදරයට ආදරය කරන්න පටන්ගත් මොහොතේ සිට ඔබට දැවෙන්නේ. ඇත්තටම මම ජීවත් වෙනවා. ඇත්තටම මම ජීවිතේ රසය විඳිනවා කියන එක ඔබට අන්න එදාට දැනේවි. ඒ හින්දා ආදරය කරන්න, ආදරය ලබන්න, ආදරයට විවෘත වෙන්න. ඔබ සැම දිනාටම ජේසු පිහිටයි.